අයිබෝවන් හීන වන ශේෂකමයට නම එක අභ්‍යාසය දෙවෙනි ගානේ අපි මේ ඉන්නේ. එතකොට ඉතින් මේකේ පළවෙනි කොටස් මේ තියෙන්නේ කතා කරපු දේවල් ඔයා ඒ වර්ධනය කරලා නැත්තම් පාඩමේ මුල හරිය කරුණා කරලා ඒ දේවල් බලලා රිවිෂන් කියන්නේ පුනරීක්ෂණ අභ්‍යාසයත් ඔයාලට මම සම්පූර්ණයෙන්ම විසඳලා දීලා තිනවා. ඔයාලට ඒවා කලින් වීඩියෝස් වලින් බලලා මම ඔයාලට ඒවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ලින්ක් එක බලලා මුල හරියට අඳුනගෙන මේ නමේක අභ්‍යාසයේ පළවෙනි ගානත් ඔයා හරියටම අඳුනගෙන ඊට පස්සේ දෙවෙනි ගානට එන්න කියලා තමයි ඉල්ලන්නේ. මේ වීඩියෝ ඊට පස්සේ මේ වීඩියෝ ඊට පස්සේ බලනවා හොඳයි කියලා හිතනවා. ඉතින් යාළුවන්ට අඳුනලා දෙන්න පුළුවන් වාට අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඔයාලට මම ඉදිරියේදී paper සාකච්ඡා කරනවා. අපි දැන් තමයි paper එකක් සාකච්ඡා කරලා upload කරලා තිනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒක 10 අවසර paper එකක්. මෙතනදී තමුන්ගේ මාසික වැටපුවගේ දසගුණයක මුදලක් කියලා කියනවනේ. ඒතරවා දැනගන්නනේ මාසික වැටුප 10න් ගුණ කළා මේක හොයාගන්න. දීලා තිනවන නම් ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ මුදලක් 3ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ මේ ණයලස ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. දීලා. ඒ කියන්නේ මාසික වැටුප මෙතන තියෙනවා පල්ලෙහාට දීලා වාට 30000යි කියලා. එතකොට 30000 ගුණ කරන්න බෑවා 10න්. ඒකනේ දසගුණයක් කියලා කියන්නේ. එතකොට එතනදී හම්බෙන්නේ 103යි කියලානේ. ඒතර වසර 5ක් තියෙනවා මේ වාරික මාසික වාරික ලෙස වසර 5ක් තුල ගෙවන්නෙම කරන්න තමයි මේක තියෙන්නේ. එතකොට මාසික වාරික අවුරුදු 5ක් කියන්නේ මාස වලින් ගත්තොත් 12 5 60යි. සේනසා තමයි මෙතනට අපිට 60 ආවේ ගෙවන්නෙම කළ යුතුයි. නිමල්ගේ මාසික වැටුපු රුපියල් 30000ක් වෙයි කියලා තියෙනවා. එතකොට අංක 1 ආන්නේ නිමල්ට ලබා ගත හැකි ණය මුදල කොපමණද කියලා. එතකොට ඔයාලට තියෙන මෙතෙන්දී හොඳටම පෙන්වන්න මොකද්ද වැටුප ගුණ කරන්න ඕනේ 10න් පෙන්වන්න මුලින්ම උත්තරේ ගන්න කලින් ඔයා එක පෙන්වන්න ක්‍රමය කියන්නේ එකට 30000 ගුණ කිරීම 10 සමහරලාට වාටේ 30000 ගුණ කිරීම 10 ලියන පේළියට විභාගෙදි නම් ලකුණක් හම්බ වෙන්නත් පුළුවන් ළමයි අවසානයේ රුපියල් වලින් උත්තරයක් දානකොට ආයෙ ලකුණක් හම්බ වෙන්න පුළුවන් එහෙම තමයි හම්බ වෙන්නේ සා උත්තරේ පස්සෙම හම්බයන්න එපා පියවර පස්සේ හම්බයන්න එතකොට වාට හම්බ වෙනවා මේක ගුණ කරාම 10න් මම මේ පැත්තෙන් 10 දාන්න ලක්ෂ 3යි. එහෙම නැත්නම් අපි කියනවා 310යි කියලා. 310යි කියලා. ඉතින් ඔතනදී රුපියල් ඔයා දාන්න මම මෙතනදී දාන්නේ නැහැ. ඔයා අනිවාර්යම අරිමාරිම රුපියල් දැමිය යුතුමයි. ඒක ළමයි මතක තියාගන්න. හරි ඉතින් ඔය විදිහ තමයි හදන්නේ. ඔන්න ඔය විදිහට රුපියල් ඔයා අනිවාර්යෙන් දාන්න. ඉතින් ඊට පස්සේ දෙවෙනි ගානේ කියනවා ණය මුදල ගෙවීමට ඇති කාලය මාස කීයද කියලා කියනවා. මේ ණය මුදල ගෙවීමට ඇති කාලය මාස කීයද කියලා අහනවා. එතකොට වසර 5යි නම් සමනලම අපි වාරිකයක් අපි පොලිය ගෙවන්නේ නැහැ මාසයකට පාරක් නේ. ඒ නිසා මාස වලින් තමයි මේකේ පොලිය ගෙවන්නේ. ඒතකොට 12 5 අවුරුදු 1 අවුරුද්දකට මාස 12යි. අපි අවුරුදු 5ටම බලන්න 12 5 අපිට එන උත්තරේ විදියට 60යි කියලා. හරි. ඊළඟට තුන්වෙනි කොටසේ කියනවා මොකද්ද? ණය සඳහා පොලිය අය කරන ලබන්නේ අපේ වැදගත්ම පාඩමේ කොටස තමයි මොකද්ද? හීනමන ශේෂ ක්‍රමයට නම් ගෙවිය යුතු මුළු පොලිය ගණනය කරන්න කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ දැන් අපි පොඩ්ඩක් අපේ පියවර ටිකක් දිහා බලලා කල්පනා කරනවා දැන් අපිට සිද්ධ වෙනවා මාසෙ එක එකකට පොලිය හොයාගන්න නේද ණය මුදලේ මාසික කොටස හොයාගන්න වෙනවා නේද 60න් බෙදලා ඔය ලක්ෂ 360න් බෙදලා ණය මුදලේ මාසික කොටස හොයාගන්න වෙනවා නේද ඒ දේවල් ටික අපි දැන් කරන්න යන්නේ රයිට් ඉතින් හතරවෙනි ප්‍රශ්නේත් ළමයි කියනවනේ හිනන හේතුකමට තේ ණය පියමදා ගිවි යුතු මුළු මුදල සොයන්නේ කියලා ඒක හොයනවා නම් ඔයාලට සිද්ධ වෙනවා අර මුළු පොලිය හොයාගන්න හරි මුළු පොලිය කොහමද වගණනය කරන්නේ අර මාස එකක් ගණන හොයලා ණය මුදලේ මාසික කොටස හොයලා ඒක වායක ගුණ කිරීම තමයි ඔයාලට පොලිය හම්බෙන්නේ අපි එහෙනම් මෙතනින් හදමු ඈ රයිට් ඔයා ඕනනම් වීඩියෝ එක පෝස් කරලා වග නවත්තලා වාට පුළුවන් ගිහිල්ලා හදන්න ඕනනම් මම කැමති ඔයා වීඩියෝ එක ඔහොමම පෝස් කරලා ගිහිල්ලා ඔයාගේ උත්තරේ අරගෙන එනවා ඉතින් මෙතනදී 103 නැත්නම් 310 බෙදුවොත් අපි වාරික ගාණෙන් 60න් අපිට හම් වෙනවා ණය මුදලේ එක වාරිකයකට කොච්චර ගෙවන්න ඕනද කියලා පොලිය හැරෑ පොලිය නෑ නිකන් ණය විතරක් තිබ්බොත් කීයක්ද කියලා. ඉතින් අපිට එතෙන්දී හම් වෙන රුපියල් 5000යි තමයි මේ එක වාරිකයක් අපි දැන් මේ ලක්ෂ 3 විතරක් අපි වාරික හැටට බෙදුවොත් පොලිය නෑ කියලා හිතුවොත් අපි මාසෙකට ගෙවන්න ඕනේ රුපියල් 5000ක්. ඒක තමයි ඕකේ අදහස වෙන්නේ. එහෙනම් මතන ළම ඉඩම මදි වෙන නිසා මම පොඩක් කුඩින් හදන්න යනවා. පොඩක් එතනින් ඉඩ ගන්නවා ළම එහෙම ඒවා පොඩක් ගාන හරියට වාගේ ෆ්ලෝ එක පල්ලෙහාට වා හදාගෙන යන්න සමාන ලකුණු දාගෙන. හරි ඉතින් ඔතනදී ඔයාලා ලියන්න පුළුවන් වගන්තිය මොකද්ද ණය මුදලේ මාසික කොටස තමයි රුපියල් 5000 වෙන්නේ කියලා.
ඊට පස්සේ ඇත්තම දැන් අපි ওই 5000 ගුණ කරන්න එපා ළමයි මොකද්ද පොලේ අනුපාතිකෙන් සහ ඒක බෙදන්න එපා 12 නේද මතකද ඔය 5000 ගුණ කරන්න අපි 100ට කීයද අපේ පොලේ අනුපාතිකේ 100ෙන් 3 අපි ඔය ඇවිල්ලා අර අවුරුද්දකටන සාමාන්‍යයෙන් පොලේ අනුපාතිකේ දෙන්නේ වාර්ෂිකනේ දැන් ඒක උඩින් ගාන කියලා තියෙනවනේ අපි අනිවාර්යෙන් ඕක එක මාසයකට හොයා ගන්න ඕන නම් අපි 12 බෙදන්න ඕන परस्पर कपल बिंदु दिख बिंदु दिख सहा එතරම් 12 සත 50 කියන එක තමයි මෙහි අර්ථය මේකේ අර්ථය ඕක තමයි නෑ මුදලේ මාසික කොටස වෙන්නේ දැන් ඊට පස්සේ අපි යන්නේ මොකටද ඔයාලට මතකද අපි යනවා ඊට පස්සේ දැන් අපි හොයාගත්තා මාස 9 මුදලේ මාසික කොටස හොයාගත්තා ඊට පස්සේ මාස ඒකකයකට පොලිය දැන් අපි හෙව්වා 12 සත 50 කියලා දැන් අපි යනවා මාස ඒකක ගණන සොයන්න මාස ඒකක ගණන හොයන්නේ අර අර ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය පොදු අර ජෙනරල් ටර්ම් කියලා අපි කියනවා त्रिकोण संख्या ओणम त्रिकोण संख्या को ब्लॉक एन आर एक हिंदा एक बेदी मुदेक मगे सर तरह वगे मत मस एक गण हेट बेदी मुदेक वार एक हेट दान एक तो तीह गुण किरीम हेट एक कि लापट हम बोने तीह गुण किरीम हेट एक वार हाँ तुड़ दीन हेट सहा एक आप सुलगर नहीं तो आप हम बोने उत्तर हम बेना की यद यदास अटसिय තිහක් කියලා මොකද 30 ව 60ක් 1800යි තව 30ක් එකතු කරාම 1800 30යි විදිහට තමයි ඉන්නේ. ඒ ඩොනල් ළමයි ඔය මොකද්ද ආවේ මාස ඒකක ගණන. දැන් ඔයා දන්නවා මාස ඒකක ගණන අපි ගුණ කරන්න ඕනේ අර ආපු 12යි සත 50න්. අපිට හම් වෙනවා එතකොට ගෙවිය යුතු මුළු පොලිය. ඔන්න ඔතනට වෙනකන් අපි ඔය 3 වෙනි ගානේදී සුළු කිරීම කටයුතු ටික කරන්න ඕම වෙනවා. එතකොට අපිට උත්තරේ හම් වෙනවා එතනදී කීයක් වෙනවද 20 मल्ला मैं कैल के सुलकर आने इसी दादा सटसी है तय पहाई के लापट हम बोन ओ ए इसी दादा सटसी है तब हम का मुलु मुलु पोली तो मुलु पोली तम ओ हम बोने इधर ओ ए पोली आई अर अरती बीच लक्ष्य तो ना एक तो कर हम हम बोन आप पोली आई ना आई दी देखा मच्छरा मेतन टे अर आप कहने किसीम अडवाक नहीं तो आप मुलुम गान गेवा तुण लक्ष विशेष हेत्तम संपूर्ण गाने विनी ओय मे नाय मुद्र सह अवसाने आईन इतकोट एह ना मुलुपोलिए विशेषी हेत् पहाई वाट हम इलाट आत्र प्रश्न अब की मुकादन शेषक अटते नयपेवी मह गेवी तो मुल मुदल स्वयं तीन लमकरण तीन मुख मेगुल पीवर एम पीवर आहार तीन मतक दिया विभाग दिवहे इधर विभाग दिहाँ मैंने मे अंतिम मे पश्चिम को सर मसिक वारिके अगे होने के लिए इतर विभाग दिए मसिक वारिके अगे होने के लिए इतर विभाग दिए इधर ही शेषक मेटते मेहम तीन मोदी मे लक्ष्य तो एकदा सटसी हेत भाग पेली अक्ले इवर इट पास तुम लक्ष्यदा सटसी हेत् पहाय किला उन लक्ष्य विसिदे दास अटसी हत्या पहाय किला इट पसे अवसान है तमाली अन्नो राइट अन्ने विदिर बाग उत्तरे उस दिनो बिंदु आ कैन्ने ने दरामा इतने टे उतना वैरेज ने लेर थी नॉने इधर अभी पहाल टले आगे ने को तो करो तब टे मेक तेरनो अभी कर अभी लेबु दे वैरदी किला तीह ने वे इतने टेने तूने वो तो तुन लक्ष्य विसिदे दास अटसी हत्या पहाय बिंदु आ कब टाइम करने बोलो इतने तूना दमाई ने उन्ने संख्या आवर अभी संख्या इलाक लिवीमें हर धन सिटी विशाल इलाक मुना परस्य लिया पहल लिया हर दवसाने मसिक वारिक अगे मसिक वारिक अगे अभी मे संपूर्ण होयागत तुम लक्षा सटसी हेपहा बेदल दान हेटे तुम लक्षा सटसी हेपहा बेदल दान हेटे हम बेनो कुछ रख मसिक वारे आगे तम आप अवसान आरमन मे हीन शेषक पड़े गाने की गणंगल गुडाकमा अवसान
අරමුණ මේ මාසික වාර්ෂික අගය සේවීම එහෙම නැත්නම් පොලියන පාතික සේවීම. ඔහොම තමයි ගණන් ඉන්නේ. විභාගෙට ඉතින් පහුගිය අවුරුදු ලයිල්ලක් තියෙනවා පරිස්සමෙන්. ඉතින් මේ 322875 තමයි අපිට අම්මන උත්තරේ 5381725 කියලා. ඉතින් ඔබ තමයි අපේ උත්තරේ. ඉතින් මම හිතනවා ඔයා කොහොම හරි ගණන් හදන්න දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔක්කොටම සුබපතනවා. ඉතින් මේ ගණන් ඔයාලට මොලේට මේ වදීවා කියලා. අපි ඊළඟ ගානනුත් ආයෙමයි හම්බෙමු පොඩි විවේකයකින්. ඉතින් අමතක කරන්න එපා වීඩියෝ එක ෂෙයා කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, හොඳ කමෙන්ට් අපිට අවශ්‍යයි. ඔයාගේ යාළුවන්ට මේක අඳුනලා දෙන්න.